Mm-hmm. සමන්තා චක්කවාලි සුවත්‍රාගච්චන්තුදීවතා සදධම්මං මනිරාජස්ස සුනන්තු සග්හමොක්කදං ධම්මස්සාවන කාලු අයං පදන්තා ධම්මසාවන කාලු අයං පදන්තා ධම්මස්සාාවෙනෙ කාලෝ අයං भදංත නමුෝතස්සෙ भගවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ ভাගවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ ভাගවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස මුසාවාදා පටිවිරතෝහෝති නමාස්කාරවේවාබුදුරුුවනට සැමදාබුදුහිමි සරනයමි. නමස්කාර වේවාදම්ෘුුවනට සැමදා සදහම් සරනයමි නමස්කාර වේවාසාංගරුුවනට සැමදාමහාසාංග සරනයාමි නම්මාස්කාරවේවාතෝනුරුවනට සැමදාතේරෝවාන්සාරනයාමි සැදහවත් වාසනාවන්ත පින්වදදුවේපුතේ අධිතාමත්ම ශ්‍රද්ධාාවෙන් ගෞරීෙන් යුත්තව උතුම් වටිනා ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන වෙලාව ඒවුතුම් ධර්මාණු සාසනාව වත්මන් තාක්ෂණය ඔස්සේ පිනත් දවාදරුවන් හැම කෙනකුටම දේශනා කරලා එහි දායිකත් වැරගෙන කටයතු කනුන් ලබන්නේ කෑගල්ලදිශ්‍රීකයේ වරකාපොල අධ්‍යාපනු කොට්ටාසේ, සාරිපුත් ආදර්ශ ප්‍රාතික්ම විද්‍යාලයේ ගරු විදවල්පත්තුමා ජයතිලක බණ්ඩාර් මහත්මානම්, ඒවගේ හතරශ්‍රණී ආචාරිමණ්ලේ සියලු දිනාමිකතු වෙලා තමයි. එ වගේම බට්ටීති මල්ලිති පන්තිවල දරුවන් හැම කෙනෙක් එකතුල තමයි අද මේ උත්තුම් ධර්මාණු ශාසනාවේ සංවිධාහන කටයුතු සිදුකරනු ලබන්නේ. එවගේම පින් අදධවෙපතේ අරමුණ හැටීට තියාගෙන තියෙන්නේ අද ධර්මදේශනාවේ, හතරණ සේණයේ බටීති මල්ලිති පන්තිවල දරුවන්ගේ, අධ්‍යහාපන කටයුතු සාර්ථකවේවා, නිදුක් නිරෝග සූදාවේවා, දිගාසිරිවේවාය කියෙන ප්‍රාර්ථනාවත්. ඒවාගේ මෙවර ශිෂත් විභාග සඳා පෙනී සිටින ඒ සඳල් කටයතු කළ දරුවන්ට තුරුණුවන්ගේ ආශුරවාදය ප්‍රාර්ථනා කිරීමත් ඔන්න ඉතින් අරමුණක් හැටියට තබාගෙන තිබෙනවා. ඒවාගේ එකකස්ශ්‍රේණයදල පහසේනේ දක්වා ඉගෙනුම ලබන සියලුම දරුවන්ට ආශුරවාද කිරීමල් අද්ද ධර්මදේශනාව අරමුණක් වෙලා තිබෙනවා. ඒවගේ විදුවල්පතුම ඇතුළු ආචාරිමණ්ලේ සෑම් සිරු දෙනාටම අදරණය දෙමාපියන්ට ආශුරවාද කිරීමත්. අදවර්තමාන පවතින කොරෝණා වුවදුරින් මිදීල හැම කෙනෙකුටම ඉක්මන් සුවේ සැලසිලයි. පනින්ම පාසල් ආරම්ම කලන්ඩ් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සිදකනු ලබනෝ. ඒවාගේම මේ පාසල කලාපේ ඉහලම ලකුණු ලබපු. ඒවගේම වසර ගණනාවක් පලදායිසා පල සපිරි නේද? ප්‍රතිඵල්ල සහිත කුසලත ඇගේම්වලට ප්‍රථම ස්ථානවලට පත්වෙලා තිබෙන සල් අතර ඉහල පෙළේ පාසර ඒවගේ ඒම හොඳ පරිසරයකින් හැබි සුන්දර පාසලක් බව අපට දැනගන්ට ලැබුණ තිගනිසා පාසලේ දියුණුව ආරක්ෂාවත් මේ සඳපි ප්‍රාර්ථනා කරනවා.ඒවගේ මෙන් විකාස කටයුතු සිදුකනු ලබන්නේ බින් සඳ TV YouTube නාලිකාවේ හැමෝටමත් අපි ආශිරුවාද කරනවා මෙවන් සත්කර්ථව්‍ය සිදකිරීමට දායකවීම සම්බන්ධව අපි හැම දෙනාටමත් මේ මොහොතේදී ආශ්ුවාද කරමින් අපි ධර්මානු ශාසනාව අපි ආරම්භ කරමු. පිනදුව පොතයේ පන්සල්ට ගිහිල්ල බණහන්ඩ බැරිවෙන්න පුළුවන්. නමුත් මේ තාක්ෂණයසේ අද නේවිදයට බණහන්ඩ පුළුවන් වර්තමාන තාක්ෂණය ගොඩනැග මේ මූලික ආරම්භයන් මදුමහරාතන් වහන්සේගේ තුළින් ඇතිවෙච්ච බව. තිබිච්ච තාක්ෂණික ස්වභාවයන් ශිල්පීය ස්වභාවයන් වර්ධනයවෙච්ච ආකාරයන්, අපේ අද දවසේ සෙහිපත් කරගන්න ඕනෙ දරුවනෙන්. අපේ හෙල ඉතිහාසෙ සඳහන් වෙන්නේ මීට අවුරුදු විසි අටදාහකට එහායිදලා. මහා සම්මත මනු රජතුමාගේ ඉඳලා බල්ලි තාරෝ රාවනාදේ මේවගේ ජුගාන්තයම් පහු කරලා මේදු මහරහතන් වහන්සේ ලංකාධරණීතලයට වැඩම කරනකොට දේවානම් පේතිස මහරජතුමා තමයි පරාජ්‍ය කළේ. තකොට ංකාවේ තිබිච්ච ශිල්පීය ක්‍රම ප්‍රාශීක් තිබුණා ඉති මිඳු මාරහතන් වහන්සේ ලංකාට වැඩම කරල ඒව තම ටික් දෙුණු කළ. මොකද එවන් වූ හැට දෙනෙක් අව කියනවා නනේ ඇද ශිල්පියය ස්වභාවයන් හැටක් මිහිදු මාරාතන් වහන්සේ එක් එකයි කුලාක් හැටක් ඇවිල්ල විශාල කුල ප්‍රමාණය සල් ශිල්පියෙක් ඥාන ප්‍රභවයල් ඒවගේ ශිල්පීය ක්‍රමවේදල් ලංකාවේ ඇති කළා කියලා අපි ඉතිහාසය හලතියන. එතොට එවන් වූ වටිනා ඉතිහාසයක් දරුවනේ එවන් වූ වටිනා ශිල්පයක් ලංකාවට දෙන්ට ලංකාවීඉතින් හෙනං ඊට කලින් තාක්ෂණික වැඩපිරිවලක් තියෙන් ඕන ශිල්පී වැඩපිරිල තියෙන්න්න ඕනි ඇයි ඉතිං අපි රාවන ඉතිහාසය නේද. ඒවාගේම බල්ලි තලු රාවන වගේ ඉතිහාසයන් තුල අපට පේනවා මොන තරන්නම් දියුණු ශිල්පී ක්‍රමයන් අපිගාව තිබ්බද කියලා. ඉතිං එනිසා මෙදු මරාතාන් වහන්සේට මේ ධර්මදේශනා කරන්න දේවානම්පේතිී සදාජිතුමා සුදුස කෙනෙක් බවට පත් වනා. මෙහින් තලාට වැඩම කරල දරුවන්නේ. දේවානම් පිතිස රයිතුමාට මේ ධර්මදේශනාව කරන්නට පුළුවන්. බණ අහන්න පුළුවන් ධර්මවබෝධයක් ලබාදයට පුළුවන් සුදුසු රජද්ධ කියල බැලුවනි නේද. එහෙම සුදුසරජදධි කියල බැලුවේ ප්‍රශ්නපත්තන දීලා විභාගයක් ලල නෙමේ. හැබැයි පරේෂණයක් තිබ්බ මනපරේෂණයේ ද එකට කියන්න අපි බුද්ධි පරීක්ෂණයක් කියලා. බුද්ධිපරීක්ෂණයක් තිබ. හොයිගේ රජකනෙක්ද මෙයාට නුවල තියෙනවද. මේ කියන බන තීරෙනවද. ඒගේ බුද්ධ ශාසනමේ ලංකා දරණී තලේ පිහිටවන්න පුළුවන්ද කියලා බුද්ධි පරීක්ෂණයක් කලා ඒක තමයිෝ අඹ ප්‍රශ්නයයි නේද. ඒ ළඟට නෑදෑ ප්‍රශ්චය ඇයවේ තින් ඉග ගන්න දරුව දන්නවා විශේෂෙන් පහවසර හතරවස ව දරුව දන්නවා. මේ අයවේ කුලක ප්‍රශ්නයක් කියලා. ඔය ගනිතය ක්‍රමවල තියන්නේ කුලක ප්‍රශ්නයක් නෙද මේ ගහ මොකද්දි කියලා ඔව අම්ඹ ගහ කිවවා නේද මේ අඹ ගහර තවත් අම්ඹ ගස්තී නද කියලා කිව ඕ ව්ව ඊ ළඟට මේ අඹ ගාතී අම්ඹ ගසුත්තර තවත් ගස්තිී නති කියලා ඔ අම්ඹ නොවන ගස් කියල කිව. එනක් ඒ අඹ ගසොත් නොවම්භ ගසුත් ඇර තවත් ගස්තීනධ කියවට පස ඔයඒක තමයි අමතක වෙච්ච මේ ළඟ තියෙන ගහ කියලා. ඒ කුලකය බේ කුලකේ සර්ුවත්‍ර කලේ සමුච්චේද කුලකේ අධි වශයෙන් කුලක පාඩමක් තමයි කුලක ප්‍රශ්නයක් තමයි ඇහවේ. ස බුද්ධි පරීක්ෂණයක් කළ රජතුමාට මේ ගැඹුරු ධර්මයේ දේශනා කරන්න පුළුවන්දි කියලා. ඒයට පස්ස මේදු රාතන්හස තීන්දු කරනවා තිරණය කරනවා ලංකාවේ බොහොම බුද්ධිමක් පිරිසක් කියන්න. එනිසා රජතුමක් බොහොම බුද්ධිමත්. එනිසා එතුමට චොල්ල හදදි පදවපම සූත්‍රයේ දේශනා කළන ටෝනිී කියලා චොල්ලාහති පදවපම සූත්‍රය, එට පස්ස මහමේ වුණාව පූජා කළ ඉන් අන්නතුරුව ඇතුමාට මහාහත්්‍ය පදුපු සූත්‍රය දේශනා කළ ලංකාවටපු හැම කෙනකොටම දරුවන විමානවත්තු දේශනාව පේතවත්තු දේශනාවත් කරන මේ දේශනාවල් මීදු මහරාතන් වහන්සේ දේශනා කළ එති මේ වගේ තාවවත් යිතිහාසික පසුමයක් යටත තමයි අද මේ කෑගල්ලේ වරකාපොල මේසාරිපුත්තා අදර්ශ විද්‍යාලය මේ සංවිධානය කරන ධර්ම දේශාව සිද්ධ කරනු ලබන්නේ. මට මනාවන ිදු හාම්ද්‍රං ගංකාගමන සාද යාසිත කාරණ කියදයන්න නෙවෙයි ඒ ගැන දරුව හොඳට දන්නවන්නේ. එනිස අද ධර්ම දේශනනාතිමම හිතුවා දරුවන්ට කියලදෙන්ට අද ලාංකාව ලෝකය සමාජයහැම තරාතිරකම පැතිරිලා තියන බූවල්ලෙක් වගේ වැර දිවිදියට පැතිරිලා තියෙන මුසාවාදය ගැන කියලදේන්ට. මසාවාදේ අතිශයෙන් බරපතල කාරණාවක්ට දරුවෙන නේද බුදුරජාණන් වහන්සේ පන්සිල් පද පහැදිත් කැන මසාවාදා වේරමාණී සික්කාා පදන් සමාධයාමි කියෙන නේද. බොරුවෙන් අපි වල කියන්න ටඕනේ. සහර වෙලාට යාටානාටි සූත්‍රලුවගේ සඳංඟෙන දරුවන සමහර උසස් දේවිවරුය. උසස් යක්ෂයෝ, කුම්භාන්්ඩියෝ, ප්‍රේතුවිවගේම නාගයෝ, යක්ෂයන් බුදුහාමරණ කැමිති නැල්ලු. සමහරය කැමිතිලු. මජ්ජිමායක්කා, භගවොතෝ අපසන්න. සමහලට මධධම ප්‍රමාණීන්න ඔවගේ සත්තුවයන් ජක්ෂ භෝත පිසාාච කුම්භාන්්ඩ වගේ නාගවගේ අය සමහරයි කැමැතිල සමහරයි කැමති නැල්ලු. නීචායකා භගවොතෝ අපපසන්න. සමහරලට පහත්ම සත්වයන්නේන්න. එයාල සමාරට බදුහම්රට කැමිතින සහරයි කැමති. අපේ දරුවත එහෙවැනි බුදු හාම්්‍රන ගොඩක් අයි කැමති සසාමාරයිත දු හාම්ට කැමති. මේ මා ජ ොඩක්යි බදු හම්දු්‍රන්ට කැමැති සමහරයි බුදදුහම්ර්‍රන්ට කැමැතින. ඇයි කියලා කියනවා? පානාධිපාතා පටිවිරතෝ දම්මන්දේශ ස්සාමේ බොදුහාමුදුරුවෝ සත්වඝාතනය කරන්ට ඉපා කියලබන කියනම්. එතකොට සත්වඝාතනය කරන්ට එපා කියලබන කියනකොට සත්තු ඝාතනය කරන්න නැති අයි කැමති සත්වඝාතනය කලා පෞසිද්ධ කරගන්න ඕවම් බුදුහාමුදෘත් එක තරහ වවා. අධින්නනාදානා පටිවිරතෝ ෝතිය. අධින්නාදානේ එක හොරකන් කිරීම වැලිකිලා ඉන්න ක කියලා බුදු හාමුදුරු ධර්ම දේශනා කරනවල. එතකොට ඉති ගොන ොකං කරණය බදුහාම්්‍ර ඩකමැතිව වෙන හොකන් නොකරණයි බදු හාහදුරන්ට කැමැතිවෙනවා. ඕවුන් ඔය වගේ කාමේ සුමිච්චාචා වේරමාණ ධම්මන්දේශය ස්සාමින් කාමේ වරදවා හැසිරෙන්නේ පා කියල බුදු හාමුදු ධර්මදේශනා කරන. එතකොට ඒ වගේ වැලකිලා ඉන්නයි කැමැති. නැති අ අකමැති. ඊළඟට මුසාවාදා පටවිරුතෝ දම්මන්දේසි සම් මේ බොරුවෙන් වැලකිලායින්ඩ කියලා ධර්මදේශනා කරනවා හැබැයිතිං බොරු කියනයඔන්නා බුදුහම්දරණ් අකමඇතිවෙන බොරු කියන්න නැතිය බුදු හමුදුදරණන්ඩ කැමතිවෙන. සුරාමේරයේ වජ පවා දට්ටාන පටවිරුතු දම්මන්දශස්සාමේ. බුදුරජාණන් වහන්සේ මත්තු අතුරු මත්ද්‍රවය වගේ තාමත බරපතල සිහි විකල්වන ලැජ්ජා බාය නැතිවෙන. ඒ වගේ නර්රක දේවල් පානී කරන්නේ පායි කියල ධර්ම දේශනා කරනවා. එතකොට සුරාපානී කරනයි බුදුහාම්රන්ට අකමැතිවෙන සුරාපානය නොකරනණයි බුදවාහම්ට කැමිටවීම. ඔන්න ඔය වගේ දර්ුවනි අපි පුංචි කාලේ සමහර වෙලාට සත්තුම්. අරණ අම්මට ගහන්න තාත්තට ගහන්න අම්මවහපන නේද තාත්ාව හපන අම්මෝ තාත්තාව තල්ලු කරන සමහලට අම්ම තාත්තට අකීකරුවෙන ම්? ඊළඟට පයිංගහන මේ වගේ ගොඩක් දරුවගෙන් අපට වාර්තාාවෙන. ඔන් ඉති බුදුහාමුදුර මේ ගැන කියලද දුන්න හම එහෙම කරන්න හොඳන ඔය සමහර අතපය නැති අය වගේ ඉපදිලා තියෙනෙ අතපය ඇඹරිලා පෙදිලා ඇතියන් ඔ අම්මට තාර්ථත වදදීපොයි තමයි. ඉතින් දැන් ඕව කිවහම ඉතින් ඔන්න දංග දරුව කියන දිහන්න නඇති දරුවවා ඉතින් දැන් බුදුහාම්රට අක්කමඇතිර බනවත් අහන්න නෑ හැබැවියි කොච්ච දගතිබ්බත්. චන නරක වැඩ කළාත් බන අහලා ඒ විද්්‍යයටම හැදන දරුවත් ඉන්නවා. එයාල වැරදි කරනි දන්නදීන්දන්නේ දැනගත්තට පස්සෙ වැරදි කරන්න නෑ මේ බනාහන පින්නත් දූල පුතාල සහර වෙලාට තින් පුංචි පුංචි අඩුපාඩුකාන් වන්න පුුවන්. මේ දවසල ඉතින් ගෙදරට වෙලානන්නේ. ඉතින් අම්මතාති විතරනි පේන්නේ ති අම්මතාතව කීන්ති ගසන වැඩමයි කරනව ඇත්ති මේ දවසල්. හරයට තරාහයන ඇති. ඇතින් එක්ම විදියට නින්නතියනෙ කරන්න තියනෙ එකම දේවල්න්නේ නේද දරුවුණේ. ඒනිසා මේ දවස අම්මතාතව තරාගාසන, අම්මතාතර හරියට තරාහයිනවා ඔයාලටත්තරායිනවා. ඉතින් කරන්නෙම සමහර වෙලාවට හිතුවක්කාර වැඩම බැනුන් අහන වැඩමයි නේද. ඉතින් දරුවනේ මේ කාලි බොහෝව පරි සංවෙන්න්න ඕනේ. මේ කාලිත් තමන්ගේ මනස ක්‍රියාකාරයතුමේ හැමේකක්ම හදාගන්න දරුවනේ මම යෝජනාවක් කරන්නන්කො. කාල සටහනකට අනුවදරුවනේ? මන්ගේ දිවිගමන ගත කරන්න උදේ නැගසිින්ට වෙලාවක්තියාගන්න. ස්කෝලේ නෑ කියලා හොන්තට්‍රම නිදාගන්නෙ නෑ අව්ව වැටනකම් නේට උදෙම්ම නැගිටින්න ඕනේ මේ ලෝකෙ දියුණවෙච්ච දරුවෝ උදෙම්ම නැගිටි ච්චායි. ඒ වගේම කල්වෙලේතුව නිදාගන්න ඕනේ රෑ දෙගොඩාරී වෙනකම් ගේම් ගගා චිත්‍රපට බල බල රෑ දුගඩාරී වෙනකන් ඉන්න නේ කලින් නිදාගන්නා කලින් අවදිවෙනවා. දිවිච්ච ගම උදේ හස හොට බදුන්වා ද න්න භාවනාවක් කරන්න. එවගේම මේ හොස්ම ඉහළ ගැනීම පහළ ගැනීම වගේ දේවල් කීපු සැරයක් කරන්න මොක දන්නත් දරුණේ දැ කොරණාදී වියසන කාය ස්වභාවයට අද දියුණු තාක්ෂණගේ ක්‍රමවේදයක් කැටියට හයා ගෙන තියෙන වෛ්‍ය තාක්ෂණය උදේම නැගිලා උදේටයි දවල්ටයි හවසටයි මේ හොස්ම ඉහළට ඇරගෙන. එය පිට කරන්න නැතුව එක පාක් හොස්ම ඇරගෙන. එක දෙකතුන්න හතර පහහය හත කියනකං තද කරගනෙදලා අටයි කියන වෙලාවිදි පිට කරනවලු. ඒවාගේ දහපාරක් විතර කරපු හාම සමහර වෙලාට මේ කොරෝණ වගේ වෛරස් එකක් ගිහිලා තිබුණොත් එහෙම අපේ පෙනහළුවලට ඒ ඔක්කෝම පෙනහලු හැකිලෙනවනේ ඒ හැකිලෙන පෙනහලු දියුණු කරන්න. ඒවගේම ප්‍රසාරණය කරන්නට පුළුවන් හැකියාව තිබෙනවලු මේ ආශවාස ප්‍රශ්වාස තුවල ඒ නිසාධරුවනි දැන් ඉතින් යාලොක්කොට බුදුහාමුදුරෝකිව නාපාන සතිකරන්න කියල කොච්චර කාලෙකට ඉස්සරද. දෙදස් පන්සිය නද හැට පහකට කලින් තවයි බුදුහාමුදුරු දේශනයක් කළේ එනිසා දරුවන උදේට හවසට දවල්ට භාවන කරන්න ටිකක් පුරද ුවෙන් ඕන. ඊළගට ඉතින් ඔන්න ඔන්ලයින් ්‍රස්ථේනව නද ප්‍රඩා කරන්නඩත් වෙලාවක් හදාගන්නඕන. ්‍රීඩා කරන්්ඩත් වෙලාවක් හදාගෙනඒවගේම අපිට පුළුවන්කම ලැබෙන්ටෝන අනතුරුව. අම්මල තාත්තලට උදව් කරන වැඩ ඒ වගේම පුොළුවංකම ලැබෙන් ඕනේම්. ගැහක් කොළක් හදන වැඩක් කරන්න තමන් මේ දවසල ගස් කොළං හදන්න ඕනේ ගහක් බලාගන්න ඕනේ මේ වගේ කටයුතු කරන එකත් දරුවනේ ඉතාමත්ම වැැදකම්. එතොට අපේ මනසත් හැදෙනවා, ගසොත් හැදෙනවා අම්ම තාත් සතුටයෙන නේද. ඉතින් මේ දිනවල දරුවුණනි අමතාත්තට අකීකරුවන්නේ එපා. අම්මල තාතලත්තින ලොකෝ පීඩනයකින්. ඇයිතින් අමලතාතර රසාවට යන්න බෑනි ඊළඟට හරියට කිසිමු දෙයක් හම්බ කරන්න පුළුවන්කම කුත්නෑ. ඊතිං දරුවන්ට අවශදේවල් ගෙනත්දෙන්ටත්ව ඕනේ. ඊළඟට අඩුපාර්ුටි හා දන්ට අත්වෝනි. රටාරීන්නේත් න එලෝලු ගැන්නත්නෑ. සල්ලිත් නෑ මේ ඔක්කෝ ගැන කල්පනා කරපුහම අම්ම තාත් අයි නිධර්වනි ලොකු කනස්සල්ලකින්. ලොකු පීඩනයකි. එම වැඩිකරන්න එපා අප පින්නත් දල පුතාල් හැම කෙනෙක්ම? ඒ සඳ අම්මට තාත්තට උදව් කරන්න ඕන. අම්ම තාත්තට උදව් කරලා අම්ම තාතර සහයෝගගේදීලා තාත්තට සහයෝගෙදීලා කටේතු කරන්න ටඕනික්. පොරොන්දුරා නේද දොළපුතාල එනිසාඔන්න එන අම්ම තාතයි දෙන්න මේ දවසල පීඩිනයෙන්ඉන්නෝ අපෙත් උදව් කරන්න ඕනේ. ඊළඟට ඉස්සර වගේම අපිට මේ දේවල්ලඕනේ මේදේවල්ලඕනනි කියලා අන්ඩල්ලා කෑගහල බෙරිහන්දීල නේද එහෙම කරන්නේ නෑ. දැන් ලදෙෙන් සටවෙන්ට ඕනි. ඉස්සර වැංජන දෙකක් තුනක් එක් බත්කෑවනං අද එකක් එක්හලි කන්න පුළුවන්ගේන්න ඕනි සමට කෙසිල් ගෙඩියා ටොපියක්වත් නැතිවට පුළුවන් ඩෙසැට්ට එකට ඒකට කමක් නෑ තියෙන වෙලාව ද අපි කමු බොම කියලා ඔන්න ඉතිං සහයෝගේ ලබාදෙන් ඕන දරුවන්නේ හොඳයි නෑද ඒ නිසාමතාතාය දෙන හරීම අපහසතාව මේ දිනවලේ දරුවත්තිය පවස්ථාවට පත්වෙන් නැතුව දරුවන් පුළුවන් කබ ලැබෙන්ට ඕනේ ඒ අයට ලොකු සහයෝගයක් ලබාදීලා කටයුතු කරන්න හොඳයි ඒ අවවාදයක් දරුවන්ට ලබා දෙමෙන් ම කියවන දර්ුවන්ටාද ම කියදනෙන ොරු කීමේ බරපතලකම ගැන කියලා ප්‍රාහුලෝවාද සෝත්‍රයේදී. බුදුරජන්වාස රාහුල පොඩි හාමුදුරුවන්ට බොරු කියමේ විපාක ගැන හරි අස්සන්න කියදීලා තියෙන. බොරු කියන කෙනෙක් දැන දැන බොරු කියන කෙනෙ කොයි වගේද කිය රවුල පොඩි හාදුරන්න කියනවා දවසක් උන්වහන්සේ මේ අඹවනන්නේ වැඩිඉන්නකට රාවුල පොඩි හාමුදුරුව බොදු හාමුදුර ාාවුල පොඩි හාමුදුරු බලන්න ගිය රාාවුල පොඩිහාමුදුරු බලන්ටයනකොට උහස කොට හිටිය. ඇති බදු හාමුදුරුව වඩිනවා දැකලා ඉක්මන ඉම්මකද කලින් පා සෝධන්න බතුර තියල පාසෝදල බුදුහාමරට ආසනයක් පනවල බුදුහාමුදුුවට වැඩින්නේ කියලා අරාධනක් කළයි. ඉටස බුදුහාමුදුරුව මත කළ රාහුල අර මම පයහෝධපු වතුර එකගාවට යන්නකෝ. දැන් කියන්න රාහුල ඔය පාහෝතිි පතුතර කෝචරක් ද තියනද බේසෙේ. බුදුර ජනස දැන්තින භාගයක්්‍යෙතරක බහන්සිේ පාසේදුවන්නේේ දැන්තින භාගයක්්‍යතරකි. ආගේ වගේ තමයි රාහුල දැන දැන බොරු කියන කෙනෙක්ගේ වටිනාකවත් හරියට භාගයක් වගේ. දැන් රාුලෝය වතුටටි කයින් කරන්නකු දැම්මොක දෙලා තියෙන අනේම්ඹ දුරජාණාස මේ භාජනය වතුට නෑනිෙදැ. හිස්න දැන්ගේ භාජනය ආංගේ වගේ තමයි. රාහුල පොළුවන්කප ලැබෙනමා නම් නිවැරදිව බොර නොකයින්න යාගේ ජීවිත අත්තංක සම්පූර්ණයි. හැබැයි? යම්මාකාරයක බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනාගේ ජීවිතයේ වටිනාකවත් වතුර නැතිහිස් භාජනයගේ දැ මුකත් වෙනෙන් හොඳ රව්ලෝ කඩි පැත්ත හරවන්නකො දැවුණොු මුමනින් අත නැම්වා කේ මුුණින් අතන මොට පස ේස මුණින් අතන මොට පස්සේ දැම්මුකත රාගල අන එබුදුරජානාසි දැම්මක මුනින් අතහර වෙලාන්නේ දැන්ඉති මොනවා දැම්වත් රැඳෙන්න්නේෙත් නෑ කිසිම දෙයක්නෑ මොනින් අත හරවෙලාගේ. ඒ වගේ තමයි රාගුල දැන දැන බොරු කියන කෙනාගත් හරියට මුනින් අර්ථට හරෝපු කලයක් වගේ. කිසි දෙයක් කිව්වට වැඩක් නෑ. ඒවාගේ අලුත් දෙවක් කිසි දෙයක් දාන්න බෑ. සමහර වෙලාවට දරුවනේ සමහර දරුවී ඉන්වනනි ගවල්ුල එක වැඩක් කරන්නඩ අම්මලා දහපාරක්වත් කියන්ට වනේ. කංඇහන්න ඇතින්ද දන්නන්නෑ. නව තීට වඩා මමටන් කියන බොරු කියපිහිද. එම ොරුකේපුු මයිට හපාරකට වඩ කියන්න ඕන. එක පාරෙන්ම යමක් කරන්නේනෑ. ආගේෙහින්ද හොන්දට පරිසංල වැඩ කටයතු කරන්ටඕන. එනිසා පංචි දූල පුතාල හැමකින්න එක්ම ොරුවෙන් වැලකිලා සිටීම ඉතාහමත්ම වැදගත්යෙන. අද බලාන්ඩුවෝ රටේ හැම තැනම බොරුකාරය පිරිලනිනේද බලන්න්නොක සහර ෝදේශපාල මාමල නන්ද ොච්ච ොර කියනද. අපට බඩ මිලාඩු කරනක වා අපට සහන දෙනකවා එයාලට දෙන්න විදිියකුත්ද එනට බොරත් කියන සහර වෙලාට බලන්ඩකෝ. වැඩි හිටියයයි කොච්චර බොර කියනද කියලා සමහර ආයතනවල කොච්ර බොරකින. ස්කෝලෝොලත් බොර කියනවා සමාහරතින් ගරුවරුත් බොරු කියනවා. ඒ වගේම ලවයිත් බොරු කියවා. හැම්ම තැනම බොර කියන. හාමුදුරුත් සහලාට බොර කියන නේද. හාමුදුරු බොරු කියනවා දායකයොත් සමහල්ලාට බොර කියනවා මේ වගේ බරපතල කාරණර ආශිය මේ බොරුවත් එක්ක සංවිධානය වෙලා තිබෙනවා. එ හිදා දරුවනේ සමාජයේ පිළිලයක් වෙලා තියෙන මේ බොරුවෙන් වැලකිලාන්න? ඕන දරුවපි ගෙනගන්න ටෝනෙ. මොකදති මේ සමාජයේ හදනතයෙන දරුවන්ටන දරුවන්නම් මේ සමාජය හදන්න දරුවෙන ඉති ොන්නු බොරුණො කිය ඉන්නඕනේ. ඉතින් ඒවාගේ බොරුකීපු ස්වාමින්හස නමක් ගැන තමයි අදමම කියරදන්ට යන්නේ. බොරුව කියන කොට දරුණු මොකදවෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ තාමත්න පිළිකුල් කරලා. හෙලා දැකපු ගර්හාකරපු දෙයක් තමයි දැන දැන බොරුකීම. උන්වහස වදාලයේ බොරු කියන ලාමක අසර් පුරුෂන්ට නොකල්ල හැකි පවක් නෑ කියලයි. එක බොරුවක් කිවොත් ඒ බොරුව වහන්න දරුවනේ තව බොරු දහසක් කියන්න වෙනවා. බොරු කියන කෙනා ඉතාම වේගෙන් ගුණදහමින් පිරිහිලා යනවා. ඒ විතරක් නෙවෙයි මරණීම් පස්සේ අපායි නිරේ තමයි උපදයෙන්නේ. ඔන් නොය විදිරි කියෙන බොදු හාමුදුරෝ චේතිය ජාතිකයේ දේශනා කලා ම්. ර්තමාන්‍ය භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ප්‍රදුනා කියර සමහරය බොරු කියවා. නේද මේමිහි කතු හුලන් නැති බොරු කියනවා. ඊලංඟට බුදුරජාණන් වහන්සේ නොුවේක් විදිහි වැරදිදවලට පොළොම් බොලාක් කියවා බුද්ධ වාසනයේ ගැන වැරදිට කියනවා. ඉරන් හා බුදුරු ගැන වැරදිහට කියන නේද. හරිර මේ සීණි බෝලො ටොපි දෙනවා වගේ මාර්කුඵල ලබා දෙන බොරු කරනය මේ ලංකාවිසා ලෝකයේ ඉන්නවා මේ වගෙනත් හොඳ අවධානයෙන් අපිේ. එන්නට ඕනි ජැක බොරු කිව්හම පෞු ඇැස් කර ගන්නවා. ඒ වගේම නොේ බොරු පොරොන්දු දෙන මිනිස්සු. නේ දෙන්න අයෙඉන්න නොේ බොරු පොරොන්ද දීලා මහාජනතාවර අවටලා චන්දය අරගෙන පාලිමේන් තුරත් යනවුදව ඉන්න නේද. පොන තරං අසාාගාමි පෞුරැස් කරගන්නවා අ දෙයාලා. බොරු කියමේ භයානකකම හොඳින්ම පෙන්ාදැන කතතාාව දූදරු හොඳටහන්නකෝ ඒතුළිමුින් දරු තේරුම් ගන්න? මම නම් ජීවිතේටම බොරු කියන්නේ නෑ කියලා. එන ඔන්න අපි අධිෂ්ඨාන කරගන්නවා මම බොරුවක් නං කියන්නේ නෑ කියලා. ඉතිං හටදි පස කොහොම කියන්න ෑන? හොඩ දර්ුවනේ මේ කාලයේ මේ ජාත කතාව දේශනා කරපු, කල්ම ජාතකතාව නම තම චේතය ජාතකයේ. මි චේතය ජාතික දේශනා කරට අපේ භාග්‍යවතුන් වහස වැඩිහිටිය පුංචිදපුතේ සැවැත්නූර ජේතවනා රාමේ. එදා දේවදත්තු පොළොව පලාගෙන ගිහිලා නිරෙහි උපදිච්ච දවස. ර දන්නවාද අදටත්තුවයේ දේවදත්ත තෙරුණ වහන්සේ පොලෝපලා කියපු තැන තාමි ඉන්දියවිතිීනනි දැන් අන්තින වතුරවල ඒ වතුර වලේ දරුව හිතන්ට කිසිම්ම සතෙක් මේ වෙනකං ඒ වතුරට එන්නේනෑ. ඒවගේම මාල්ුවෙක්වත් මාල් පැටවෙෙක්වත් හැදෙනනෑ. ඒ වගේම ගස්කොලාං දැන් ජලය හැ ගස්කොලන්තිේනානට පුංචිපුංචේව ඒ ගස්කොලන්තිකව හදිනන. ඒ තරං අපාගාමි වෙච්ච තැන අදටත් දරුණුවට ඒස්ථානය පවතිනවා. ඉතින් දරුණු දැම් මේ දවස හරියට මෙතම දේවදත්ත තෙරුණ හන්සේ පොළෝ පලාගෙන නිරේයට කියපු දද දෙවදාත තරුණහන්ස කෙන දන්නවනේ නේද වනාසේ බුදු හාම්්‍රන්ඩට වෛර කල බුදු හාම්රන්් ගල්පෙරලුවවා නාලාගිරිය ඇැව න කොච්චර ජාති කළත. පොලෝ පලාගෙන ියන්ටිපේ. ඉතින් දැන් මේ සවැත්වූර හිටපු මිනිස්සු අසත් පුරුෂයන්ගේ භයාන කිරනම ගැන මහත් සංවේගයට පත්වුණ. ම් සබා මන්ඩ පේ ඇස්සච භික්ෂන් හසලා දර්ුවනේ කතා කරකර හිටියේ දේවදත්ත තෙරුන් වහන්සට වෙච බිහිසුුණු ඉරනම ගැන දවදත්ත හාමුදුර ගනමයි කතා කළේ. ඉදි ඕොන කතා වෙනවා. බලන්ටෑවැත්න මේ දේවදත්වයා ඉන්න කම් බෝරුවෙන්වාංචාවෙන් අනුන් මුලාකරමින් ජීවත් වුණ. කියන තා කල් කිව්ව බොරුමයි. ! නෙතින් බරන්ටක කරගත්ත දේ නිරයටම ගිහිල්ලනුව. නිර්රයටම ගීලනව නැමතුන අන්නේේ ඔපුයි. මේ බොරු කියම නිසා ලැබෙන භයානක විපාක ගැන නම් හිටං හිතා ගණ්ඩුවක් බැරි තරම් කියලා ස්මින් වහන්ස දම් සම මණඩපිති කතාාවුණක්. මේ අවස්ථා විදි අපගේ භාග්‍යතුන් වහන්සේ දම් සභා මණ්ඩිපිට වැඩම කරලා භෙක්ෂූන් වහන්සේ ලාගෙන් ආනුව තමන් වඩින්න කලින් කතාකරක හිටිය කුමල කරුණක් ගැනද කියලා. ඒ වෙලා ඇදික භාගිතුන් වහන්සේට කියනවා භාගිතුන් වහන්ස, දේවදත්ත හා මුදුරු ගැනයි අපි කතා කරකට හිටී කියෙන දස් කෙන නෑමා නෙනෙ. ඔය දේවදත්ත දැන දැන මුසාවාද කියලා නිරයේ ගියේ මේ අපි විතරක් නෙමි. මීට පෙරාතභාවයකත් පොලොබ පලාගෙනම ගිහිෙල්ලා නිරයේ උපත්ති ලැබුවාය කියලා මෙන්න මේ චේතිය ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනාක් කලා ඔන දඩු ලන්නු හරිව වැදක අපේ ජීවිත්‍රට එක කරගැන තිෙන කාරුණ ගොඩක් තු තිබෙන. මසල බදුරජාන්ස දේශ මහනයේ ගොඩක් විස්සර කාලෙක ප්‍රථම කල්පයේ දැ මහා කල්ප තීරල් ැන් අපි මේ පිදලා තියෙන දරුවනේ මහා බද්‍ර කල්පය නේද බුදුරජාණ වහන්සේලා සාර සංකී කල්ප ලක්ෂා පෙරුම්දාම් පුරනවා. තර මේ ලෝකයේ ඇති වෙන කොට පලවෙනිම කල්පයේ මහා සම්මත කියලා රජ කෙනෙක් වාසේ කලා දමත් මුළමුකිවනේද. මහා සම්මත මනුකිල රජ කෙනෙක් හිටාය කළ මහා සම්බත රයිතුමා ගෙන තමයි මේ කියන්නේ තර මේ ලොක පලවිනි කල්පයේද මහා සම්මති කල රජ කෙනෙක් වාසේ කළා ඒ රජජුරුවන්ගේ ආෂප්‍රමාණය අසංකය අසංකෙයි කර කල සංක්‍යාවසය මෙච්චරයි කළ කියන්නඩ බැරි ආවෂ ප්‍රමාණයමේ මහා සම්මත රජතුමාට තෙබුණ දරු දන්නවද මේ මහාසම්බත රජතුමාගේ පුතා තමයි පරෝජබවට පත්වනේ රෝජ රජතුමාගේ පුතාවනේ වරරෝජ. නම්ටික මතිකතිය ගැන්ඩනේ ඔන මහාසම්මත රජතුමා ඊට පස්සේ රෝජ ඉට පසේ වරරෝජ, එයාගේ පුතාබාට පත්වනේ කල්්‍යාන කියන කෙන. කල්්‍යාන රජතුමාගේ පුතාවනේ වරකල්්‍යාන නැමැත්තෙේ. වරකල්්‍යානගේ පුතා තමයි උපෝසත නැමති පුද්ගලෙක් වට පත්වුණේ. එයා තමයි රජවුණී නඟට. උපෝසත රජතුමාගේ පුතාාවනේ, මහාමන්ධාතුූ කියෙන පුතා. මහාමන්ධාතු රජතුමාගේ පුතාවනේ වරමන්ධාතුූ පුතනුවන්. ඒවගේම වරමන්ධාතු රඇතුමාගේ පුතාවනේ වර කියන පුතා. වර කියන රජතුමාගේ පුතාවනේ උපවර කියන රජතුමා. ඉතිං එයාට අපවර කියලත් කියනවා. ඉතින් මෙන්න මේ අපවර රජ්ජුරු රාජ්‍ය කරන කාලේ චේතිය කියල රටේ, සොත්්‍යවතී කියලා නකරයක් තිබුණා. අතගැන අපවාර කියන රජතුවා රජ්‍ය කරන කාලේ චේතිය කියන රටේ සොත්්‍යවතී කියලා නකරයක් තිබුණා. මේ සොත්්‍යවිත රට හිටු රජතුමාටම තමයි චේතී රජතුමා කියලා කියන්නේ. මේ රජජුරුවන්ට විශේෂ යුධහතරක් තිබුණ දරුවනි. මෝට තිබුණ පලවෙෙන ිදධ බලය තමයි මොහොට පුළුවන් මේ ආකාසයෙන් යන්න ඒැ ආකාශයෙන් යන්න පුළුවන්. ඒවගේම දෙෙන එක තම ඔහොට ටියා ආරක්ෂාවට කඩු හතරක් ගත දේබ පුතරය හතර දෙනේ. හතර දිසාව මාරක්ෂාව සපයන්ට. ඊළඟට එයාගේ සිරුරෙන් සඳුන් සුවඳ හමනවා. ඒවාගේ කටෑරී හාම කතා කරනකොට මානෙල් මල් සුවඳ හමනවා. දැමතකයි නේද කාරණ හතර අහසෙන් යන්න පුළුවන් කඩු හතරක් ගතා ආරක්ෂක දෙවරු හතර දෙනෙක් ඉන්නවා ඒ වගේ සිරුරෙන් සඳුන් සෝඳහාමනව මුුවෙන් මා නිර්මාල් සෝඳහාමනවා. ඒ වගේම දරුවුණ මෙයාට හිටියා කපිල නැමිති ොරෝහිත බ්‍රාහ්මණින්, පුරෝහිත කලක රයිතුවවාට උපදෙස්තන කෙන කෙනෙ කෙනින් ැන් ඉති රජයවනට උපදේසන ොරෝහිතරණ ටික් හොඳ නෑ වගෙනේද. ඒ උපදේශයන්නන් ටිකක් කො නෑ. කම නැඇති මේ රජතුමාට හිටියා කපිල කියලා පොරෝහිත කෙනෙ. කපිල බ්‍රාක්්මණයට කෝරක ලම්බ කියල බාල සහෝදරේ කෙටියා. හි කෝරක ළම්බ කලා බල සවදරෙක් හිටිය. මේ කෝරකම ලම්බයි චේතීරයිතුමයි හරිම යාලුව දෙන්නේ එකටම තමයි ඉගෙනගත්තේ. එකට තමයි සෙල්ලන් කළේ. එති මෙයා කිවා මේ යාළුවේ මම රජවෙච්ච දවසට ඔයාට තමයි උපදේශක තනතුර ලබාදෙන්නේ නැත්තං පපුරෝහිත තනතුර ලබාද නොයාට කෙළ කිව්වා. ඒට පස්සේ කිව්වා? නේ රජතුමනේ ඒවා ඉතින් බැරි තාටිකක් කල් ගිහාම කියල ඇැති යාලුකොට මෙමක් කීකි හොම ඉන්න කාලේ හිතනවා මෙන්න මෙහෙම.මිත්‍රයා. මං හිතන් ඉන්නේ රජකට පත්ව වූ හැටියම. ඔහේට පුරෝහිත තනතුර දෙන්න කියර තාව ම හිතගිනික නැවතවතාවක් කිවවා. ඇති චේතය කුමාරයාගේ පියා වරරජජරුවනි වරරජ්ජුරු අභාාවයට පත්වුණ. නමුත් කපිල බ්‍රාක්්මණයක් පුරෝහිත තනතුරය පහකරන්න පුරුවන් වුණේ නෑ. මේ කපිල පුරෝහිතයා රාජෝපස්ථානයට එද්දි පුරෝහිත කෙරෙ ඇති ගෞරවේ නිසා චේතය රජ්ජුරෝ ගරු සැරු දැක්වා. එතකොට කපිල බ්‍රාක්්මණයට මෙහෙම හිතුුණ. හ මේ රජජුරෝ තාම තරුණයිනි. මොහුට සමාන වස ඇති පුොරෝහිත බ්‍රාක්්ණය හිටියොත් තමා කටයුතු කරන්න පුලෝ මායික කටිතු කරනට වඩා පහසුවෙන් කටිතු කරන්න පුළුවන් වෙනවා. එහින් දමන් චේත රජරන්න්න දන්වෙල මහනවේන්ටයනෙක හොඳයි. කිය දවසක් ක පිල බ්‍රාක්්මන චේති රජරුවන් ැහ දකින්න ගිය. ඔන්න දැන් දරුවනේ චේත්තී රජතුමාට කපිල බ්‍රාක්්මණයක් කියනවා රජතුමනී මන් දැ මහළුවනුව මය අදහස ගිහිගයින් වෙන්වෙලා පැවිදිවෙන්ටයි. පවිදිධම්පුරටතා මගේ බලාපොරොතු. මගේ පොත්්‍රයා බ්‍රාක්්මණ කුමාරක් මං වගේම හොදට එයාට ශිල්පශාස්්‍ර හොඳට දැනමුතුකන් තියෙන හොතට හදරලා ඉන්නේ. මගේ වැඩේ එයාට කරන්න පුළුවන් දැන් හොඳට. එ නිසා මගේ පුතාට පොරෝහිත තානාන්තරේ දෙෙන්න්ට. මං පැවිදිවෙන්ට යනවා. කියර තම පොත්‍රයා පොරෝහිත තනුතරේ පිහිටිවා. පිහිටුවල ප්‍රාජ්‍ය උද්‍යානටමගින් විෂිපැවිද්දෙන් පැවිදිවෙලා දිහානභීකඥාවපදවා ගත ටික කාලකින්ම. තමන්ගේ පුතර පොරෝහිත බ්‍රාක්්මණයාගෙන් ඇපූපස්ථාන ලබමිම්! ප්‍රාජ්‍ය උද්‍යානේමවාසයකර. ඔයයාතර කෝරකළම්භ බ්‍රාක්්මණයා! කපිල් ප්‍රාක්්මටට බාලයිනෙ! නමුන් කපිල බ්‍රාක්්මණය පුරෝහිතකමට තමන්ට නොදී. කටේතු කිරම් ගැන හරිම තරහැෙන් හිටි.හ! එතකොට මේක පුරොෝහිත තනතුර මට නොදී පැනලගිල පැවිදිුණානේ! මේ විදිර වයිර වෙනගත්තා! දවසක් කෝරකළම්බභ බ්‍රාක්මණය රජ මාලිගාවට ගිහින් චේති රජජුරූතයක සතුර සාමච්ච කතාබයි ඉදිලා රජරුවන්ට වෙන මෙම කියනවා. හ! යාලුව කෝරකලම්බ දැම් පරෝවිත තනතරේ වැඩ බලන්නේ ඔහේ නේද කියලකිවා. එහෙමයි දේවයන් වහස මන් දැන් ඒවා මුකත් කරන්නේ නෑ. ඇයිති ඒව කොරන්න අපි අයි අන්ඩිනව. නෑ ඔබේ අයි අන්ටි වන පිල් බ්‍රාක්්මනය තමන් දැම් මහළුව කියල පැවිදිවෙන්න ගානේ. ඕ! තින් අනේද කියන්නේ. එයා ඉතින් පැවිදුුණ තමයි නමු තුන්නහ මං උන්න වගක්වත් බැලිුවෙන මං ගැන සැලිකේවත් නෑ එඒයාගේ පුතාටම රොතනතුරය දී ලැගී ඔය කියලා නොසතුටින් කිවවා. ඉතින් පිල බ්‍රාක්්ණය නැතිගේ පි ාක්මනය නැතිකට ඔබට පුළුවන් පුරෝවිතකම කරාට. ඉරස්කැන ඒ කෙන දේවයන් වහන්සේ ඔය පුරෝවිත තනතුර පරම්පරාවෙන් පරම්පරාවරෙන පදවියන්. එතකොට වැඩිමහල් සහෝදරයා බැහැර කොරලා මට ඕකොකරන්න පුළුවන්කබන්න. හැනි වැඩිමාල් සහෝදරය වන්න පපිල බ්‍රාක්්මණයන් ඊළඟට ඉන්නේ කන තිය තමයි පත් කරන්න ඕනි කෙළ කිවා. ආ. හෙම කොහොමද මට පුළුවන්නේ ඔහේ වැඩි මහල් සහෝදරයක් කරන්නට. මං අපපිල බ්‍රාක්්මණයාව ඔහඒක බල සහෝදරයක් කරන්න. එතකොට වැඩි හරිනි එතකොට ඔහේ තමයි පොරෝහිත. ඊට පස්සේ මෙ අපුතපුුණා එහෙම කොමද කරන්න දේවන් වහස. ඒම කරන්න විදින්න නෑනෙ. බලාගෙන ඉන්නකොට මට පුළුවන් මුසාවාදයක් කියන්ට. ඒක කිව්හම ඔයා වැඩි හිටි වෙනවා කැපිල් බ්‍රාක්්ණයා මේ බාලවෙනවා. හපේ දේවයන් වහන්ස. මන්නාසේ මගේ අයගේ හැටි දන්නේ නෑ කපිල බ්‍රාක්්ණය කැන දන්නේ නෑ. හැබැයි මහා අත්්භූත ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක් කියලා මම හොඳටම දන්නවා. පරිම විද්‍යාධරයක්ඒවගේම තමන්නාන්සේ අසත්‍යය ඔය මුසාවාදයකින් ඔහට වංචාකරන්නට ගියෝතින් එහෙම තමුන්නාසේ ආරක්සාාවලි නොය දේවපුතරෝ තතුරුදහන් වෙලා යයි තමුන්නාසේක සරීරණොත් මුහෙමුත් විහිඳෙන මිහිර සුවඳ නැති වෙලා යයි දුඟ දහමන්ට පටන් ගනීම. ආකාසෙ වැඩීන්ටත් බැරිවේ. බිමිහිටකෙන තම ඉන්ටවෙන්. තමු නාසයෝ පොලෝ පලාගෙනයයි! ඔය වගේ බොරුූ මුසාවාද වැඩක් කරන්න එපා කලකිවා. හ! ඕහම කියන්න එපා! කෝර කළම්බ මං ඕවම් බලන්ට කොහෙන ඔය වැඩේ කරල පෙන්න්න. එනන් දේවන්නස් ඔය මසාවාදී කියන කවද තව දවත් සතකිින්මම් බොරු කියනවා කළ කිවවා. මිහිතෙන්නගේ කතා අබහදරුවනේ මුොළු නගරීපු රෝම පැතිරි ලාගිය! මිනිස්සු පුදුමිම් පුදුමයට පත් වුණා. හේ! බොල්ලා බලහංකෝ අන්න දන්නවද වැඩක් ආං අපේ රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කියන්න යනුවලු අම්මුතු මේකක් කරන්නට යනුවලු. ඒකෙන් වැඩිමල්ලාව ඊට බාලය කරන්න හැකිලු. බාලයෑ වැඩිමහල්ලෙක් බට පත් කරන්න පුළුවල්ලු. බලාපල්ලකු පරම්පරාාවෙන් ලැබෙන තානාන්තරය. හපේ බොලේ මකදෑ ඔයට වෙන්න හදැන්. මුසාවාද විද්්‍යාව කරන්නලු හදන්නේ. ඇත්තටඒ මුසාවාදය කෙනෙක නිල්පාටද නැත්තන් කහ පාටද? ඇතන් රතු පාර්දි කියල ව්වා මොක දන්වල් දර්ුවුණ මේ වෙනකොට කිසිම කෙනෙක් මුසාවාදී කෙනක අහලවත් තිබුණනෑ මසාවාදකිෙනක දන්නේවත්න්නේ. නිරස්කයා මහරණ ඒකාලෙ ලෝකයේ තිබුණේ සත්්‍යය කතා කිරීම පමණයි. එනිසා මසාවාදය යනු මොකද්දි කලවත් එයාලා දැනගෙන හිටියනෑ අපිල බ්‍රාක්්ණයගේ පුත්‍රයා පුරෝහිතටත් මේ වගේ ආරංච වනාා ඔහු වියනට ගිහිල සිය පියානන්ට ගහිලා කියනවා පියාණන ආං අපේ රජුරෝ මුසාවාදයක් කියලා මොනවදූ දෙයක් කෙරලා තමුන් වවහන්සේ ඔ බයිසින් බාල කරනවලු ඊට පසේ තමුන්වහන්සේ විසි මටදීපොෝය පොරෝහිත තානාන්තර අපේ කෝරකළම්බ පුංචි බාපට දෙනවලු. හා! එහෙම කොහොමද වෙන්නේ. නමු තරජ්ජුරුවන්නලා මුසාවාදයක් කරනවන අපේ පරම්පරාවෙන් ආපු තානාන්තරේ කෝරකළම්බට හිතුමනාපට දෙන්න විදියක් නෑ. එතෝට ඔය මුසාවාදී කෙරණි කවදද අත්පය රජතුවැනී තව දින හතතිකින් රජුරෝ මුසාවාදය කරනව. මමත් එන්නක් ඔල දැයි යන්ටක කියල කිවවා. ඕොන හත්තෙන දවසේ රජජරුවනේ මුසාවාදේ රජරුවන්ගේ මුසාවාදේ බලන්ට ඕන කියල මහා ජනතාව රාජංගනයට විශල් පිරිසක් පැමිණුණා. ඇදාම් පිට පැල් බැඳගෙන දැන් වැඩයිනො මුසාවාදේ බලාගන්ට. දැන්ඉති මේ විදිරරි ඉඩකොට තවස්දම් පුරපුෝ කපිරතාප සෑ තිිශිවේෂය මෙතන්ට වා. දැන්ති රජතුමා අලංකාර රාජාභරණය සැර සීලක්. රජුරු මාලිගේ නෙක්ම ඇැවෙල්ලා ප්‍රාජාංගනයට ඉහලින් ආකාසි හිට ගත්තා. එතකොට කිල බ්‍රාක්්මණ තාපසිත් අහසන්ය වෙත් හිතගත්ත. චේති රජුරු ඉදිරියේ ආකාසේම පත්කඩයක් එලාගෙන වාඩිවෙච්ච මේ කපිල බ්‍රාක්්මනය ජුරන්ගේ මෙහෙමානෝ. රජතුමන මේ කතාාව ඇත්තද. තමුන් වහස මුසාවාදයක් කරලා වයිසෙන් බාලායෙක වයිසෙන් වැඩිහිටිරන හදන කියන්නේ. පරම්පරාවෙන් වැඩිටිය ලැබෙන තරතුර බාලයකුර දෙෙන්ට හදවා කියන්නේ. එසේ ආචාර්තුමන මං එහෙම දෙයක් කිව තමයි. ම රජතුමනේ මුසාවාදය කියන්නේ මහ භයානක දෙයක් එන් මනුෂ්‍යයාගේ ගුණධර්ම වනසලදානවා. මරණීම් පසේ සතරාපාය වන උප්පති ලබ ගන්න පුළුවන්. අනේ රජතුමනේ යම් කෙනෙක් මුසාවාදයක් කියනවා නම් ඕහෝ ධර්මය නසන කෙනෙක් වෙනවා එක දන්නවාද. පළමෝ ධර්මය නසනවා දෙවුණු තමත් නසාගන්නවා කියලා මේ කපේ බ්‍රාහ්මණය උපදේස්තුන්න. එලක්කවා ඒ කාන්තෙම දැ දැන බොරකිවොත් එෙම විනාසලා යනවා. මේ ධර්මය වනසන්ඩ එපාරජතුමෙන කිව්වා. කෝඉතින් ඇහු අය ඉතින් ඇහුවෙමනැ කපිල බ්‍රාක්්ණයගේ මේ උපදේ ඇවස රජතු මා බයට පත් වනාා. දෑස් ලොකු කරගත්ත. කෝර කළම්භ දිහා බැලවා. නෑ රජජුර වන්නස තමුන් වහන්සෙන මතකයි මං කලීන මුත්කිව අපේ අයි අන්ඩ ගැන ඒ නොය වගේ කතා කියන වග. ඒ නිසා කිසිදකට බයිෙන්ට එ පොෝය බොරුව කියරදාන්ඩ කියලා කෝර කළම්ඹ කිව්වා. එතක රජුරෝ තමන් කලින්කයාාපු කරුණොමිස සරරගත්තා. හරි! දම්මම් මේ සභාව ප්‍රකාශයන්යකුත් කරනවා. කපිල බ්‍රාක්්මනතුමනි තමුන්වන්සේ වයිසිම් බාල කනිෂ්ටේ කෝරැක ලම්බ තමයි වයිසිං වැඩි මාළු ජේෂ්ටයා කළකිව. මේ මුසාවාදය කිව්ව විතරයි එසෑ නිම්හා පෝවෙච්ච දෙයක් දරුවනේ. මෙනි මුසාවාද කියන්නකගේ ආරක්ෂාව අපිට බාරගාන බෑ කියලා. දේව පුත්‍රය හතර දෙනම කඩුවාත ඇරලන් නොපෙනනීගිය. ඊට පාස්සේ කුණු බීත්තරයක් බිඳුනා වගේ දරුවනේ ්‍රජතුමාගේ කටින් කුණුකද ගහන්න පටන්ගත්තා. වැෑසිල්කිීලි වලක දොරෑරියම් වගේ සරීරයම් දුගදහමණ්ඩ පටන්ගත්තා. අනේ අහසන්ටත් බැරවුණ පාත්වෙලා බිම හිතගත්තා. ඉර්දිී හතරෙෙන්ම පිරිහිලා ගිය. දැක්කද දරුවනි බොරිකුමන් වෙනදී. ඇතවට කපිල. ද්‍රාක්්මණය හාත් පසෙන්ම කදතාපස් යැ කියයෙනවා මෙන්න මෙහෙම. පරජතුමනි බයිවෙන් එපා. ඔය ඉතාමත්ව පැහැදිලො හොඳට දන්න සත්්‍යයන අසත්‍යය කැරට කියන්නේ. එහෙම නැවත සත්‍යය කිවෝ නෑකි හෙමන මේ මේකයි හරි කලා ඇත්තම කිවෝත්, ඔය තිබුණදේවලා අයත් ලබාගන්න පුළුවන් කිව. ඉට පසේමයා මේකපු කිසිම්ම දෙයක් ඇවෙන. ආපෝකන. බලන්ට මහරජතුමනි ඇස් පනාාපිට ඔබට වෙච්චදේ. මසාවාදීකී පමණ මොබලළගතතිබද ෘදී හතරබ නැතිවෙලා ගිය. පොඩ්ඩක් හිතන්න රජතුමෑනි, ඔබසාත්‍යය පැවසූහොත් ඔබට නැතිවෙච්ච දේවල් දැම්ම වුණනා ප්‍රකෘති කරගන්න පුළුවන් කරකිවා. නෑනෑනෑ කපිලේනිි. කෝරක ළම්බ කිව්ව වගේ තොපයි මාව වංචාකරන්න ඔය විදිට මාත්ත එක්ක ඔය කතා කියන්. එනිසාමන් දෙවැනි වතාවට ප්‍රකාශ කරන කපිල පුරෝහිත තොප වයිසිම් බාලයි කනිෂ්ටේක්. ර කළම්භ තමයි වයිසෙන් වැඩි මාල්ලු ජේෂ්ටයා කියලා එතකොට මේ චේතිය රජ්ජුරුවනේ දෙපා ගොප් පැටේ දක්වාම පොළවෙේ ගිලුණා දෙැපොළුවවෙනි වඩලයින්නේ ගොබ් පැටේ දක්වාම ගිලුණ. අපපය බ්‍රාක්්ණය අහසේ ඉදා නැවතත්කවල නේ රජතුමනි බොරු කියන්න එපා ඇත්තම කියන්නේ කලෙකවා. නමුත් ඇහවිෙන බොරු කියන්න පුරුදුනොත් ඒකමයි කිය ඉට පසවා යම් රටක පාලකයෙක් කවුරු දන්න වූ සත්‍යතාවයක් හ සතත්යක් කැට බොරෝකින්ම කිව්ෝොත් එහම. ඒයට පිරතුරු දෙනවනම් ඒ රට වාසි හැම කෙනකොටම අකලට වැස්ස වසිනවා. සුදුසු කාලයට වැහිවහින්නේෑ නොකල්ලි වැස්ස වහින්න පටන්ගන්නවා. සුදුසුකාලට වැහිවහින්නේ. රට සස්රීක වෙඩිනෑ කෙල කිව්වා. එතව රජජුරෝ කලින් වගේ අපි රාක්්මණය වයසිම් බාල කරලා කෝර කලාම වැඩිමහළු කරලා තුංවනිවතාවර ප්‍රකාශ කලා. ඒට පසෙ රජුරුවන්ගේ කෙන්ඩ දක්වාම පොළවෙ ගිලුණා. ආපොර් බ්‍රාක්මණයවන ඒ පා බොරු කියන්ට හ ොරු කිය නැතුව න්ට රජතුමනයකර නමුත් ඇහවිනෑ කේති රජතුමට කියෙන ඔබ සත්‍යයව පවසා සිටින්ට. කලින් වගේ හැම දෙයක්ව නැවතත් ලබා ගන්න පුළවා. තව දුරටත්උපා මුසාවාද කිවෝත් පොළො ඇතුරටම යයි රජතුමනි කියර කිවා. ඇතො රජරුව මෙහෙමකිවා. නෑ 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 නෑ. කපිර බ්‍රාක්මණය ොපවයසිම් බාලමයි. කනිෂ්ටමයි, කෝර කලම්ඹ තයි වැඩිමහල්. හොම ජේෂ්ට්‍රයා සැනම් රජුරෝද් මහපොලෝ දක්වාම ගිලිගෙන ගිය ඒත් ඇහවෙනේ ඊට පස්සේ කියනවා රජතුමනි දන්නවද දැන දැන බොරකුවොත් ලැබෙන විපාක් ඒ විපාක් හරි භයනකයි ඔය සර්පයන්ගේ දිව දෙකක්තියනෙ ඇයි කියෙල දන්නවද. ඕ සර්පයන්ගේ දිව දෙක් තින බොරු කියලිපදච නිසා. ඒ වගේම රජතුමනි දන්නවද මාලුවන්ට බොහෝ වෙලාවට දිවක්නෑ මාළුවන්ට දිවනැතිවෙන්නේ බොරු කියන නිසා. න්න දරුවවලන්න නෑද මාලුවන්න දිවක් නෑනේ ඉතින් නිසායි දිව නඇත්තුවන්නේ බොරු කියලා උපදින නිසායි. එනිසා ඇත්ත කියඩි කෙලෙකිව. නෑ නෑ නෑනෑ මම කියන්නම ඔයා බාලායි පොර කළම්බයි වැඩි හිටි කියලා. අනේ රජ්ජුරුවන්ගේ කලවදක්වාම පොළවෙේ ගිලීගෙන ගිය. එයට පස්ස කියනවා අනේ රජත වනි ඔබ බොරු කෙනෙක නවත් අන්ඩ. බොරු කෙනෙක මෙයා නවත් අන්නෙම නෑ. ඉයට පස්ස තාකාශයද මේ විදිටම කියනකොට තව ටිකක් නාබිය දක්වාම පොළුවේ ගිලීග කියා. ිල ලාාක්ොන නවත නැවතත් තිල් හිටිය බොරු කියන්ඩ එපාක ඇෙවින ඒ වෙලාති කියනවා රජතුමනි දන්නවද සමහර පවුල් තියෙනවා ඒ පවුල්ලට උපදින්නම ගෑනු ළමයි පමණයි. ඒ ගෑනු ලමයි පමණක්ම උපදින්නේ සංසාය බොරු කියලතිෙන නිසාලු. පිරිමි දරු ඇත්ත වෙන ඒ පවල්වොලයට ඒ මොකක් නිසාද බොරු කියලතියෙන් නිසා සංසාරේ නේද. නිසා දැගවිති හෙම ගෑනු ළමයි විතා කිය පවල්තියන පොළුවන්. ැ ොරුුව ැතුන හරි පෙර ොරු වරද අපි මොව කරන්නද නේති දරුවෙන. රසකා නේ දැන්වත් චේත රයිතුවනේ ඇත්ත කියන්නකු ඇහු වෙබෙන. ඒයට පස්සේ මේයාගේ පපුෝ දක්වාම චේති රයිතුමා ෆොලොවෙ ගිලී කියා බ්‍රාපන නැවතත් කිව්වා රජතුම නහම කරන්න එපා සමහර වෙලාට බානක පතු පල ලැබෙනවා. තමට දරු සම්පත්තින් හටගන්නනෑ සමහර දරුවෝ තමංව දාලයනවා. දරුවෝ හිටියත් දාලයන සලකන්නේන. මේ බොරුකීමේ ප්‍රතිවිපාකයි කියලා. කපිලක් බ්‍රාහ්මණය මතක් කලා ඒ වෙලා වෙද්දි දරුවන්නේ චේතය රයිතුමා කියන නෑ ෑනෑ මම ඒක කියන්නන. කෝර කළම්බම තමයි. වැඩිහිටි කියලා කියන. මෙම කියන කොටම දරුවෙන. අවිච මහා නරකින් ඇත්තිවවෙච්ච හා විශල ගිනි දැල්. ඇවිල්ලා ඔහෝ අපායට මඇදගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේමේක් අවවාදේදනවා බොරු කීම තුලින් රජකමත්විනාසයි ධර්මයත් විනාසයි. ඒ වගේම. පරිපාලණයක්ත් විනාසයි කියලා. ඉතින්ඒ වගේම චන්ද දවේශ බයමෝහෝ කියන මේ අගතියට යන්නේ නැතුව රජ කෙනෙක් අනි වාර්යම රජකන් කරන්න ටෝනී කියලා ඉතිං බුදුරජාණන් වහන්සේ මේ හිතපු සියලෝ දෙනාට මතක් කලා. ඊයට පස්ස මාහනනි මහජනය හොඳටම බයවුණ හප්පේ චේති රජුරු අපගේ විචින්නාන්සට ආකරෝෂ කරලා. බසාවාද කියලා අවිචු මහා නරකෙටි ගියාන කම්පාවන. ඒති රජරුවන්ට පුතාල පස්සනය කහිටිය දරුවනේ පස් දෙ නාව කපිල ්‍රක්්මණ ගෞඩු දුවගෙනව. අනේ පින්න තුන් වහන්ස අපට පිහිටවෙන්ට කපිල බ්‍රාක්්මණයක දෙපාමුල ඇදර වැටුණා. කපිල ්‍රාක්්මණය කියනවා. දරුවනි බලග පියා මුසාවාද පැවසවානි ධර්මයේ නැසවානි ඉසවරයන්ටත්තාකෝෂ් කලානේ ඉතින් ධර්මය නැස්වා කියන්නේ නුඹලත් නැසනව කියන එක. දැන්ඉති මේ සොත්්‍යවති නගර නම් බලට ඉන්න පුළුවන් කබක් නෑ. ඒ සඳහා කැපනෑ ඔයාලා. හැම්ම කෙනෙක්ම දැම්මම් පිටත් එෙන්න්නවන කළ වැඩිම හල පුතාට කතා කලා. වැඩි මහල පුතාර කතා කළ කියන දරුව මෙහෙන්ට ඔොයා නැගිනිිර දොරටුවියෙන් පලායන්ට නැගෙන රුදදුරටුවීෙන් ගහිල යනකොටම පාහතරකොයි හොඩ වැලකොයි වලගීකයි තියන පොළවෙ පීටලාර්තිය සුදෝ සුදු හස්සි රාජෙක් දකින්න පුළුවන්බී. ආන් එතර ඔබේ නගරේ හදාගන්න. ඒ රටටට හස්තිපුරය කියලා නම් තියනඒ ප්‍රසිද්ධවෙී කිය කිව. දෙවනි පුතාට කතාක් කලා. කළ ඔයා දකළ දුරුප පෙන් යන්නේයෙකිවා. එතකොට ගිහිල්ලා සුදෝ සුදු අශ්වීක් දකියකිවා. ඒ අශ්වයත් ඊටපු තැන ඔයා නගරයේ හදාගන්න ඒකර නමදාන්නෙකවා අස්ස පුර නගරය කියලා. තුන් එනයටත් කතා කලා තු එනි පුතාටක ඔයාදැන්ග හිල්ලා බටිර දොරටුවෙන් පිටත්තෙන්ටෝනි ටිර දුරු පිටත්තල කෙිම්මියන්ට යනකොට කේසර සිංහරාජය කම්බවි, ආ එතන ඔයාගේ නගරේ හදාගන්න. ඒ නගරේ සිංහපුරේකර නම්ධදානයකිවා ඟට හතරවෙෙනයට කතා කලා මෙහෙට දරුවෝ ඔයා උතුරු දොරයියන්ට කෙළින් යනකොට තනි රත්තරණින් කරපු රෝධතියනෙන මැදිරියයක් දක්නට ලැබෙන. ආං එතන තමන්ග නගරේ හදාගන්ටඕනේ එ පංචාල් රට නමින් ප්‍රසිද්ධවෙී කෙන කිව අන්තිමේද පස්සෙන් දරුවට කතාක දරුවෝ ඔයාට මේ සොත්තිවෙති නග්‍රේ වසන්ට අවසරන ඔයා මේ නග්‍රරේ ලොකු චෛ්‍යයක් බන්ධීින්ටඕනේ ලොකෝ චෛත්‍යයක් බැඳලා ඊට පස්සේ වයබදිසාවනික් मिलලා ? කෙිම්ම යන්ට ෝනිි එතකොට යම් තැනකට මහා පරවත දෙකක් එකනකට වැදිලා ද්දර කියන හඬ නැගින්නට පුළුවන්. අන් එතනවාගේ නගරේ හදාගන්න ඒ නගරය ද්දරපුරය කරප සිද්ධ වේ කර කිව. එතකොට මහනනේ මේ පුත්වරු කපිලි සූරයට වන්දනා කරලා ඒ කියපු විද්‍යහටමගිහිලා ඒ ඒ තැන්වන නගර හදාගෙන වාසේ කරලා. මහරණි බලන්න දවදත්ව බොරු කියලා මහපොලෝ පලාගෙනගීමයාාත්ප විතරක් නෙමෙයි මහන්නේ. එදා කපිල බ්‍රාක්මණනය කොතකුත් වලක් කණට මහන්සිගත්තත් තමන් සිතාගත් බොරුවම පවසලා පොළොවෙගිලි නිරයේ උපන්න. චේතිරයිතුමා වෙලා දේවදත්තේ එදා කපිල බ්‍රාක්මලා හිටී මමයි කියලා. භාගිතුන් වහසේ ජාතකතාව දේශනා කලා. දැක්කනේද දරුවනේ. අපිත් බොරු කිවෝොත්තේ හෙම පොලෝ පලාගෙනගහිලා හි විපාක විඳන්න අපට සිද්ධ වවා. එනිසාබ්ධාරුවන්න දෙනාවවාදී තමයි බොරු කීමෙන් වැලකිලා බුදු හාමුදුරුවන්ටත් මීතු මහරහතන් වහන්සසිත් ගරු කරන ජීවිතියක් බෝඩ පත්වේවා කියලා හැමකින්න කොට මාශුරුවාද කරනවා මේ සංවිධාන වැඩ කරපු. විශේෂයෙන්ම කෑගල්ලේ වරකාපොල සාරිපපුත්ත විද්්‍යාලේ. ආචරය මණඩලේ විදහල්පතිතුමා, ඒවාගේ ජෛතලක බණ්ඩාරමඇත්තුම ඇතුළ. හර සේණී ආචාර මණ්ඩල සියලු දෙනාටත් බටීති මලිති පන්තිවල දූදරුවන්ටත් මේ වෙලා ධ්‍යපි ආශුවාදකරනු ලබනවා. හතර සේනී බටිීතති මලිති පන්තිවල දරුවන්ගේ අධ්‍යාපන කටයු සාර්ථක වීම සඳහා ආශුරවාද කිරටත් මේ කටයුත් අප සිද්ධකනු ලබනවා. පහසර සේණයේ මේසරේ විශෂත්තු විවාාග සඳහා පිනීසිට සියලු දරුවන්ටත් අප මේ වෙලා විද්‍යආශුරවාද කරනවා. එකසේනිසිට පහසශේනී දක්වාය කන සියලු දරුවන් ට විදල්පතුම ඇතුළ ආචරි මන්ඩලටත් දෙමාපියන්ටත් සිල් දිනාටත් තාශුවාද කරනවා කොරුණා වදරම් මිදලා. ඉතාපාත් මික්මනින් මේ පාසල් ආරප ගණඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා කලාපී ඉහළම ලකුණ ලැබූ පාසල වීම සඳහත් වසර ගණනාව පලදායිසා පලස පිරිප්‍රතම ස්ථානේ දිනාගත්ත සුන්දර පාසලකන මේ පාසල් මාතාව දිනෙන් දින දියුණු වේවාය කල අපේ ප්‍රාර්ථනා කරනවා. මේ විකාශන කටයුතු සිදධ කරන්න තුවළ විනිසන්ද TV YouTube නා ලිකාවටත් අපි ආශුරවාතිකනව මෙවන් සත්ක්‍රියාවන් තව තවත් තාාවත්ව සාර්ථකව සිද්ධ කරනට කියලා හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින්. චතු්‍රවාරි සත්‍යයාව බෝධ වේවා බොරු කියන නැති වටිනා දරුපරපුරක් බිහිවේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශ අවසාන කරන හැම දෙනාටම තෙරුවන් සන්න ප්‍රාර්ථනා කරමින්. ආකා සhාචබුම් මටා දේවානාගා මහිද්දිකා. ්nyaంතං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සාසනං චිරන්රක්කන්තු දේශනං චිරන්රක්කන්තු මම්පරංති ආකා සට්ඨාච බොම්මට්ඨා දේවානාග මහිද්දිකා පඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරංරක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධසාභකාති නපුරුදකරන්නිනේ අවැඩ සල සගන්නිනේ සිල්බිඳන්න යන්නිනෑ. සසුන අතරයන්නේෙනෑ ජීවිටේගියත්මිදා සාක්‍යසිංහිමි සුඳා භක්ති ප්‍රේමයෙන්පුදා සාසනේරකිමි සදා සාසනේරකිමි සදා සාසනේරකිමි සදා හැමතිරටම Oとテアンサらない。